පිටා අපි නැවත හමුයමු ටෙලිෆෝන් කෝල් එකක් සමග. අද කතා කරමු කෝල් එකක් අහපුවම කොහොමද ආන්සර් කරන්නේ. අද කාලේ ටෙලිෆෝන් වලින් තමයි විවිධ ඉන්ෆෝමේෂන් ගන්න. ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන්, Facebook ඒ වගේ විවිධ මීඩියා වගේම කෝලුත් කරලා ඒගොල්ල කතා කරලා අහනවා. ඒ අහන විදිය ඒ වගේම ඔවුන් අහන ප්‍රශ්නවලට කොහොමද පිළිතුරු දෙන්නේ කියන එක තමයි අපි වීඩියෝ එකෙන් මීට් ඉස්සෙල කරන්නේ. දැන් අයිමස්තර කරනවා වීඩියෝ එකෙන් කීප දෙනෙක්ගේ ඉල්ලීමානුව කොහොමද ටෙලිෆෝන් එකට ආන්සර් කරන්නේ කෙනෙක් කතා කරා. දැන් මට කෝල් එකක් එනවා. උදාහරණයක් වශයෙන් මම වැඩ කරන තැනට මම වැඩ කරන ආයතනය කස්ටම් රිලේෂන් නැත්නම් අපි ගමු සුපර්මාකට් එකක් වෙන්න පුළුවන්, නැත්නම් ඩොයිෂ බුන්ඩස්වා, නැත්නම් ට්‍රැවල් ඒජන්සිය. ට්‍රැවල් ඒජන්සිය මම හිතන්නේ හොඳයි. ට්‍රැවල් ඒජන්සියකට කතා කරනවා ක්ලයින්ට් කෙනෙක් මේම. එයා කතා කරපුවාම ඒ කියන්නේ රින් වෙන මම ෆෝන් එකට යනකොට මෙන්න මේවයි මම කියන්නේ. හලෝ නැත්නම් ගුඩන් ටා හියර් ප්‍රෙස්ට් හවල් කෙන නැත්නම් කම්පැනි නැත්නම් නම. එහෙම කතා කරලා ඒ කතා කරන සංවාදයේ ඇය ඒ කියන්නේ කොණ්ඩ ක්ලයන්ට් කියන දේ මම කියන දේ තමයි දැන් මේ පාඩමෙන් බලන්නේ. දවස පුරාම අපි කතා කරනවා එදිනෙදා දේවල්. ඒවට කියනවා ඩේලි රුටින් කියලා. ඒවට අපි කියනවා උදාහරණයක් වශයෙන් හලෝ විකීදස් ජීය වස් මාක්ස් ටුඩේ වී ෆුල්ස් ටු ඩිෂ් හොයිට විකීස් ටෙන් ඩයින මුට ඔබට ඩයින ෆ්‍රාව් මෙන්න මේ අනාදිය. මේ වාගෙම තමයි ඔෆිස් එක කතා කරන්නේ ඩූ ෆෝම් එකෙන් නෙමෙයි සී ෆෝම් එකෙන්. එහෙනම් අද කතා කරමු සී ෆෝම් එකෙන්, ෆෝමල් එකේ. විදීටස් ඊනන් යනවා වගේ මතකද? වී හයිසන්සි වස් මකන්සි අන්නේ වගේ. සී ෆෝම් එකෙන් අපි දැන් ටෙලිෆෝන් එකට ආන්සර් කරමු. සාමාන්‍යයෙන් ටෙලිෆෝන් එකට ආන්සර් කරන්නේ සී ෆෝම් එකෙන් තමයි. හේතුව ඒ කතා කරන කෙනාව මම හැමතිස්සෙම දන්නේ නැහැ. එයා ක්ලයින්ට් කෙනෙක් නම් එයා නිතර කතා කරත් ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් හැම මාස 3කට සැර හොලිඩේ එකට යනවා නැත්නම් ට්‍රැවල් කරනවා. එතකොටත් කතා කරන්නේ සී ෆෝම් එකේ. හොෆ්ලිෂ්කයිට් ෆෝම් කියන එකට කියනවා. හරිද? ඔබ හිතනවා නම් ඔබ අද යම් කිසි දෙයක් ඉගෙන ගන්නවා කියලා. කමෙන්ට් එකක් දෙන්න. කමෙන්ට් එකක් දෙන්න කැමති නම් ඔබ කල යුත්තේ කුමක්ද කියලා වීඩියෝකුත් දාලා තිනවා. වීඩියෝ 3-4ක කතා කරලා තිනවා. ඔබට තියෙන ඔය Google account එක. Google account එකක sign in කරලා අන්න ඒ විදිහ තමයි ඔබට like එකකුයි comment එකකුයි දෙන්න පුළුවන්. එහෙනම් අපි තව ටිකක් හම් වෙමු. Bis bald und alles gut. එනං අපි පටන් ගමු පාඩම. මොකක්ද අද පාඩම? Ein Kunde ruft im Reisebüro an. මොකද ඒක තේරුම? මම සිංහල එකයි ඉංග්‍රීසි එකයි කියවන්න යන්නේ. Das Reisebüro erhält nämlich erhält einen Anruf. ඒ කියන්නේ මේ Reisebüro එකට කෝල් එකක් එනවා. අපි ඒ ගැන කතා කරමු. Okay. දැන් මම ටෙලිෆෝන් එකට යනවා. ගිල්ල මෙහෙම කියනවා. හලෝ සීෂ් ප්‍රෙෂන් මිට් දෙම් රයිස බ්‍යුරෝ එක්ස්ට්‍රා ටුව රයිසන්. මයි නාම ඉස් ලීසා ලඟ කියලා ෆුල් නේම එක කියන ෆස්ට් නේම් එකයි සර් නේම. මෙහෙම තමයි ට්‍රැවල් ඒජන්සිස් රයිස බ්‍යුරෝ කියන ට්‍රැවල් ඒජන්සි එක එක්ස්ට්‍රා ටුව රයිසන් කියන කම්පැනිය ඒගොල්ලෝ ආමන්ත්‍රණය කරන හැම තිස්සම මේවයි. හලෝ නැත්නම් ගුඩන් ටාග් Sie sprechen mit dem Reisebüro Extra Tour Reisen. Mein Name ist Lisa Lange.
පැහැදිලිද? ඕකේ. ඊට පස්සේ එහා පැත්තේ කෙනා කියනවා Guten Tag, ich bin Frau Walter. Und hätte gerne ein Angebot. මට ඔෆර් එකක් ඕනේ. මේ සිංහල පරිවර්තනයේ හරියටම ගැලපෙන්නේ නැහැ. හොඳ මිලක්, සාධාරණ මිලක්, ලාභ එහෙම ඒක හරියට ගැලපෙන්නේ නැහැ. නමුත් ආයුබෝවන් මම වෝල්ටර් මහත්මිය මට හොඳ මිලක් ඔෆර් එකක් අවශ්‍යයි. හරි මම හිතන ඕගොල්ලෝ ඒක පැහැදිලියි කියලා. නැවත වාරයක්. හලෝ සී ස්ප්‍රෙෂන් මිට් දෙම් රයිස් බියුරෝ එක්ස්ට්‍රා ටුවර් රයිසන් කොමාවක් උස්ම ගන්නවා. අයිමත් උඩට අලුතෙන් උස්ම ගන්නවා. My name is Lisa Lange. Guten Tag. Ich bin Frau Walter und hätte gern ein Angebot. එතකොට මම අහනවා, "Wohin soll die Reise gehen?" කොහෙටද ඔයාට යන්න ඕනේ? මොන රටටද? මොන ප්‍රදේශයටද? මොන එයාපෝට් එකටද? මේ වගේ දේවල්. "Wohin soll die Reise gehen?" ඊට පස්සේ එයා කියනවා ich würde gerne nach Singapur fliegen. Singapur fliegen. Ich würde, ich kann mir ඉදිරියට වෙන දෙයක් පුතු eins. Ich würde gerne nach Singapur fliegen. එතකොට මම අහනවා von wo möchten Sie fliegen? ද ලංකාවෙන් කවුරුත් ඔක අහන්නේ නැහැ. මත්තලයි කොළඹේ විතරයි තියෙන්නේ. නමුත් ජර්මනියේ එයාපෝට් 14ක් 16ක් විතර තියෙනවා. පොඩි එයාපෝට් එකක් ලොකුම එයාපෝට් එක දැනට ෆ්‍රැන්ක්ෆර්ට් ඊට පස්සේ මියුන්චන් මියුනික් ඊට පස්සේ බර්ලින් ඊට පස්සේ ඩුසල්ඩෝෆ් නැත්නම් හැම්බෝග් ඊට පස්සේ තියෙනවා තව පොඩි පොඩි එයාපෝට් සුංගාරයක් තියෙනවා හැනෝවර් තියෙනවා ඩුසල්ඩෝෆ් තියෙනවා කොලොන් තියෙනවා නුම්බර්ග් තියෙනවා ස්ටුට්ගාඩ් තියෙනවා පැහැදිලිද ඒක නිසා ලයිප්සිග් ඩ්‍රේසන් පොඩි එයාපෝට්ස් තියෙනවා එතකොට ඕන කෙනෙකුට ඒක නිසා අහනවා රයිස් බියුරෝ එක Von wo möchten Sie fliegen? Von wo? Wir möchten ab Düsseldorf fliegen. Ah, ein Udaharanam enne Frankfurt, me para Düsseldorf. Wir möchten ab Düsseldorf fliegen. Pädelide. Ich würde gerne nach Singapur fliegen. Von wo möchten Sie fliegen? Ich möchte ab Düsseldorf fliegen. Ida passe. Wann möchten Sie fliegen? Kavadada. Denk dana gannoni. මොන එයාපෝට් එකේද කොහටද යන්නේ සිංගප්පූර් මොන එයාපෝට් එකේද ඩුසල්ඩෝෆ් 1 කියන්නේ ඩේට් එක ගැන කතා කරන්නේ ඔබ දැකලා ඇති මේ B eins නැත්නම් A swai B swai වල ස්ප්‍රෙෂන් වල 1 ස්ප්‍රෙෂන් වල කියනවා දෙන්නෙක් එක්ක යම් කිසි දෙයක් සූදානම් කරන්න plan කරන්න ඒක යහනවා 1 und welchem tag නැත්තම් වේෂ උවසයිට් ඩේට් එකයි වෙලා අන්න ඒ වගේ 1 möchten Sie fliegen. Wir möchten am 1. September fliegen. 1. September. එතකොට මේ ජූනි ජූලි ආපුවම 1. September ඇවිල්ලා දැන් එතකොට මේ අවුරුද්දේ නැත්නම් ඒගොල්ලෝ කියන 2025 කියලා. හරි? Wir möchten am 1. September fliegen. ඒගොල්ලෝ කතා කරන්නේ දවස තමයි ඒගොල්ලන්ට වැදගත්. ඊට පස්සේ මාසේ ඊට පස්සේ අවුරුද්ද ලංකාවේ අවුරුද්ද සිංහල ක්‍රමයට ඊට පස්සේ මාසේ ඊට පස්සේ දවස් දවස් අන්තිමට දාලා නේ හැබැයි ඒගොල්ලෝ පටන් ගන්නෙ දවස තමයි වැදගත් ප්‍රධාන කාර්ය ඊට පස්සේ මාසේ අවුරුද්ද මාස 12ක් තියෙනවා ඒ අවුරුද්දට කාල වේලාව සැප්තැම්බර් මාසෙදී තියෙන දවස් 30යි නැත්නම් 31යි එතකොට එහෙනම් ඩේට් එක තමයි ඒගොල්ලන්ට වැදගත් පැහැදිලිද ඕකේ Wir möchten am 1. September fliegen. Wir möchten 5 Nächte dort bleiben. 5 nights. Davas Ratri Park. Wir möchten 5 Nächte dort bleiben. Iti meke thawa hungak dewal gemburata ahanawa e walata yanne nathuwa api awashya karana karana vitarak balamu. Wie lange möchten Sie dort bleiben? Davas Park? Wie lange? Ah. Davas Park, wie lange möchten Sie dort bleiben? 5 Nächte. Ich habe Ihre Angaben notiert. Ma okkoma liya gatta. Kohatada yanne Singapore. Kohenda yanne Düsseldorf. Kavadda yanne September. Davas kiyak innoda? 5 nights.
පැහැදිලි. ඒවා ඔක්කොම යා රිපීට් කරනවා. ඒකට කියනවා විඩහෝලුම් කියලා. ඊට පස්සේ ඒ කරුණු අරගෙන ටයිප් කරන කම්පියුටරේ හොයනවා අන්ගේ බෝඩ් එකක්. ඉස්සුක නූන් අයින් අන්ගේ බෝඩ් ෆෙසි. හරි. එයාට හැදුන්නේ නැහැ. දැන් මෙයා ටෙලිෆෝන් එකේ ඉන්නේ. ඊෂාබයින් ගුඩස් අන්ගේ බෝඩ් ගෙෆුන්ඩ. ඒකට මිනිත්තු දෙක තුනකට වැඩි යන්නේ නැහැ. අන්ගේ බෝඩ් එකක් හොයන්න පුළුවන්. ලාභ මේක උඩින් පෙන්නනවා. ඊට පස්සේ පොඩ පොඩ ගණන් යනවා පල්ලෙහාට යන්න. නැත්නම් ඒක අනිත් පැත්තට දාන්න පුළුවන්. ගණන් මේක ඉස්සරහට ඒක සෙට් කරන්න පුළුවන් කම්පියුටරේ. ඒ ප්‍රෝග්‍රෑම් එකේ නම අමඩියෝස්. මම වීඩියෝ එකක් කරලා තිනවා. ඒක සමහර අයගොල්ල බලලා තිබුණා. ඒ අමඩියෝස් කියන රිසර්වේෂන් සිස්ටම් එකේ ඒ සිස්ටම් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් අපිට අවශ්‍ය කරන විදියට. හරි. ඕකේ. ඊෂාබයින් ගුටස් අන්ගෙබෝඩ් ගෙෆොන්ඩන්. සී ෆ්ලීගන් මොකද අන්ගෙබෝඩ් එක? සී ෆ්ලීගන් මිට් එමිරේට්ස් ෆොන් ඩුසල්ඩෝෆ් නාක් සිංගප්පූර්. Wow, මේ මාන්ගේ බෝට් එක. Emirates යනවා Düsseldorf වලින්. Emirates යනවා Hamburg, Frankfurt, München, Berlin වල Emirates යනවා. එන හැමදාම ෆ්ලයිට් එකක් තියෙනවා ලංකාවට එන්න Emirates වලින්. හැම එයාපෝට් එකකින්ම වාගි. හරි. සමහර එයාපෝට් වල දවසකට තුනක් තියෙනවා. Hamburg වල දෙකක් තියෙනවා. Düsseldorf වල දෙකක් තියෙනවා. Munich වල දෙකක් තියෙනවා. උදේ හවසයි. එන ලංකාවට එන්න පුළුවන් ඕනම දවසක ෆ්ලයිට් තියෙන සල්ලි විතරයි අවශ්‍ය. මොකද ශ්‍රී ලංකන් එයාලයින් මම හිතන්නේ සුමාන දවස් දෙකයිද කොහෙද යන්නේ? ඉස්සර නම් තුනක් ගියා. අඟහරුවාදායි සිකුරාදායි ඉරිදායි. හතරවෙනි එකක් ගියා කොහෙද ලෑන්ඩ් කරලා දුවාද කොහෙද? කොහොම හරි එතකොට Emirates හැමදාම යනවා කටා එයාලයින්ස් යනවා. එයාපෝට් තුනකින් හතරකින්. එතකොට දුවහාරා යන්න පුළුවන් නැත්නම් අබුඩාබි ඔය වගේ නේ. ඕකේ. පැහැදිලිද? ඉෂ්චූක නූන් නයින් අන්ගෙබෝඩ් ෆෙසි ඉෂාබයින් ගුටස් අන්ගෙබෝඩ් ගෙෆුන්ඩන් සී ෆ්ලීගන් මිට් එමිරේට්ස් ෆොන් ඩුසල්ඩෝෆ් නාක් සිංගප්පූර්. දැන් මේක මේ කියන්නේ Emirates ෆොන් ඩුසල්ඩෝෆ් නාක් සිංගප්පූර්. නිකන් හිතෙන්නේ හරියට නිකන් ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් වගේ. අපි බලමු එයා ඒවා දැනගන්නේ. එයා කියන ඩස් හර්ට් සිෂ් ගුටන් නැතනම් that cling good that sounds good make a b eins bs yk red wendung එක that cling good ich bin damit einverstanden වගේ මම ඒකට කැමතියි මම එකගයි fliegt die emirates direct ah මං හිතුවා එයා අහනවා emirates direct flight එකක්ද අරයා කියනවා leider nein ah බොහොම කනගාටුයි නැහැ Sie müssen in Dubai aussteigen. Wenn ich flight take නගින්න ඕනේ. එතකොට එහෙනම් ඇය Dubai වල transit. ඒ flight එකෙන් බහැලා සමහරට waiting room දෙක තුනක් එහා පැත්තේ අනිත් flight එක දිනන Singapore යන. කොළඹට නේ? නැත්නම් Bangkok. Soll ich die Flüge für Sie buchen? මම book කරන්නද මේ flight එක? Wie viel kosten die Flüge? එයා අහනවා බුක් කරන්න ඉස්සෙල්ලා අහනවා කීයද? සාමාන්‍ය දෙයක් නේ. එයා කියනවා pro person cost 790 euro. පැහැදිලිද? Soll ich die Flüge für Sie buchen? Wie viel kosten die Flüge? Per person pro person cost 790 euro. Der Preis gilt valid für Hin- und Rückfahrt. ඒක රිටර්න් එකක්ද යන්න එන්න දෙකටමද? ඒකත් අහනවා නිකන් සැකේ දුරු කරගන්න. ඕකේ බිට බුකන් සී එස් ෆර්මිෂ් නะ අර කියනවා ඔව් ඒක හෙන්නුන් රුක්ෆාර්. එතකොට අය අහනවා වී ෆීල් පර්සූනන් සින්සි ඔගොලු කී දෙනෙක්ද දැනගන්න බෑනේ රිසර්වේෂන් එකට දෙන්න ඕනේ නේ කී දෙනෙක්ද කියලා. එයා කියනවා විය සින් Zwei Erwachsene, Adults und ein elfjähriges Kind. Aurdu ekolaha ka lame ekkinno. Aurdu ekolaha lame ata dolaha venni issella ea gewanne ticket ekata 175. 125 reduction ekak hambena. Hari? Ich brauche netang, ich benötige ihren Namen. E okkoma nam tika mata avashyai. Wann ist das Kind geboren? Dann mir lamaeta reduction ekak hambu wenna ona nisa
ටිකට් එක දෙන්න ඕන, ටිකට් එකට දෙන්න ඕනේ එයාගේ උපන්දිනේ. ඒක නිසා 1 is the skin geboren. මාස දවස මාසෙ අවුරුද්ද. Wie möchten Sie Flugtickets bezahlen? Ja, mit Tickets gewann ich komme. Ich brauche, wann kann, wie möchten Sie Flugtickets bezahlen? Ich habe mein Telefon gegeben, Client kennengelernt, ich habe die Kreditkarte genommen. Okay. Ich möchte den Gesamtpreis mit der Kreditkarte bezahlen. Mulu gananama mama Kreditkarte gegeben. Die Gesamtkosten beträgt 2100 72 Euro. 2100 72 Euro. Inklusive Steuern und Gebühren. Make a tax included. Ape charges, Gebühren included. Vielen Dank für die Buchung. Ich werde Ihnen alle Unterlagen per E-Mail zukommen lassen. Magad gerne? Vielen Dank für die Ihre Buchung. Thank you so much. Euer Booking Nummer. Ich werde Futur 1. Tamam man karala ne mama karanna yanawa. Ich werde Ihnen obata ne formal Ihnen alle Unterlagen, alle Documents per E-Mail zukommen lassen. Padilida echcharai. Ha? Minutu 12ක් 13ක කතාවක් මේම තමයි ටෙලිෆෝන් එකට ගිහිල්ලා යම් කිසි කෙනෙක් රයිස් බියුරෝ එකකට ගිහිල්ලා කතා කරා. අපි තව වීඩියෝ එකක් සමහරට දෙකක් කරමු. කෝල් එකකට ආන්සර් කරන්නේ කොහොමද? මොනවාද ඒගොල්ලෝ කතා කරන්නේ? කොහොමද මේක සැලසුම් කරන්නේ? ඔබට හිතෙනවා නම්, ඔබට දැනුණා නම්, ඔබ දැක්කා නම් යම් කිසි වචනයක් මම ඒක දැනගෙන හිටියේ නෑ. මම අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා. අන්න එහෙම හිතෙනවා නම් කමෙන්ට් එකක් දෙන්න. එහෙනම් vielen Dank und alles Gute auf Wiedersehen.